ඒවාගේම පොළොන්නරුව දිස්ත්‍රික්කය වශයෙන් ගත්තිට ඔබ දන්නවා. ගිය වසරේ ආරම්භ කළ පොළොන්නරු දිස්ත්‍රික් නව සංවර්ධන සැලැස්ම රටේ අනෙකුත් සංවර්ධන සැලසුම් හා සමගාමීව බලාපොරොත්තු වෙන්නේ පොදු මහ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමයි. අධ්‍යාපන සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව අනෙකුත් සියලු අංශ සංවර්ධනය කිරීමයි. පසුගිය වසරට වඩා අති විශාල මුදලක් මේ වසරේ පොළොන්නරු දිස්ත්‍රික්කයට රජයෙන් වෙන් කරලා තිබෙනවා මම. ඒ අනුව බලාපොරොත්තු වෙන්නේ මේ දිස්ත්‍රික්කයේ පොදු මහ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමයි. ඒ නිසා අධ්‍යාපන සෞඛ්‍ය එවැගේම අනෙකුත් යටිතල පහසුකම් මේ තුල අංග සම්පූර්ණ කිරීම බලාපොරොත්තු වෙනවා. මා බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ 2016 වර්ෂයේ තුල පොළොන්නරු දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පොල්ලතු සෙවිලි කළ නිවාස පොල්ලතු සෙවිලි නොකළ නිවාස බවට පත් කිරීමට ලැබෙන ප්‍රතිපාදන වලින් විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වලට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට. ඒ වගේම රාජ්‍ය සේවයේ තුල ඔබ කරන සේවාවේදී තිබෙන බොහෝ ගැටලු සහ ප්‍රශ්නවලදී නිවාස ප්‍රශ්නේ ප්‍රබලව තිබෙනවා මේ දිස්ත්‍රික්කයේ තුල. ඒ නිසා මේ වසරේ මුදල් වලින් අපි සාකච්ඡා කරලා ප්‍රධාන වශයෙන්ම මේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවය කරන සියලු දෙනාගේ තිබෙන පොදු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන නව නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහාද ඒ මුදල් වලින් කොටසක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 5ක කාල සීමාව තුළ මා විශ්වාස කරනවා ඒ තිබෙන අඩුපාඩු සියල්ල අංග සම්පූර්ණ කිරීමට පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ නිසා අපි සෑම විටම පොදු මහ ජනතාවගේ ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ අවශ්‍යතාවයන්, ඔවුන්ගේ දුක් ගැනීමලට හොඳින් කන් දෙමින් ප්‍රධාන වශයෙන්ම අප ළඟට එන ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීමේ කාර්ය නිසි ලෙස ඉටු කිරීම ඔබ අප කාගේත් වගකීමක් වෙනවා.